ම සුජීවා චන්ද්‍ර සිරී කැස් බෑවනගර සභවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නයෝජනය කරපු හිටපු නාගරික මන්ත්‍රීවරයා. අද හිරුනිගමැතිනෙ කිව්ව වගේද අපේ දවස කාන්තාව ගැන කතාකොත් හුදක් දවල් කතා කරන්න තියෙනවා මේ සියලුම කාන්තාවන්. පුංචි බිලිින්දයක් වශයෙන් මෙලවට බිහි වෙලා ඇය දියනයක් ලෙස උත්මහත් වෙලා ඉගෙනගෙන සිසුවයක් ලෙස ඉතාමත් ආසාාවෙන් ඇහක දෙමව්පියන් බරක් නිදහස් කරන්න ඇයව කසා දෙයකට බන්දල දෙනවා. පුළුවන් උපරි මට්ටමෙන් දේවල් දීලා හොඳයි කියන විදිහේ මහත්තෙක් හොයලා. ඊට පස්සේ ඒ බලාපොරොත්තුව වෙන්නේ මේ නවයෝන්වයට පත්යවලගේ දරුවෙත් ලබා ගැනීම කුළුදුල් දරුවා. පුතෙක්ද දුවක්ද ගොඩක් පෙරුම්පුරනවා. පෙරුම්පුරල පෙරුම්පුරලා කොහොමහරි ගර්භනිතාවයට පත්වෙලා. බො මව සහ ස්වාමිපුරුෂය ඇතුු සියලුම නෑෑැ සනුහරේ මේ ආරක්ෂා කරමින් මේ දරවාාව මෙලවට බිහි කරීම දක්වා මහත් වූ ආසාවකින් ප්‍රාර්ථනාවකින් වෙහෙස හන්සේනවා මේ සියලු දෙනාම ඇති නැති බොහොම ඒ පරතරය අමතක කරමින් බොහෝ වෙහෙසක් ගන්නවා. මම අද කාන්තාදිනය දවසේ හුඟක් දේවල් කියන්න තිබුණත්. යම්කිසි සංවේදී සිද්ධයක්ක් ඇසුරෙන් මං අද මගේ වශන කීපය කතා කරනවා සාමාන්‍යෙන් අපි හැමෝම මනුෂයෙන් වශයෙන් අපිට අපිට දෙයක් ැ දෙයක් වුණනොත් තමයි අපිටඒ එක දැනන්නේ අපිට ෆිල් වෙන්නේ අපිට දෙයක් වනොත් අපේ ගෙදර කෙනෙකුට අපේ දරුවෙකුට අපේ නෑදෑයෙකුට අපේ පන්සලට අප පන්ස ස්වාමන්වහන්සට මේ ආදි වශෙන් අප කෙනෙකුට උනොත් අපි දෙයක් දැනවා හැබැයි ඒ ප්‍රශ්නය තවත් කෙනෙක් තුළ තියෙනකං අපි ේ ච්චර දැනන්නේ නැහැ අපි දේශපාලනය කරන සමාජ සේවිකවන් වශයෙන් අපිට දැනෙනවා නමුත් අර ප්‍රශ්නය තියෙනයට දැනෙන තරං අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ අපි කොච්චර සංවේදී මිනිසුන් වඋනත්. අද උදේ අප සමගි ජනබලවේගේ නායකතුමා සජි ප්‍රියම දස මැතිතුමා ඉතාමත් සත්කාර්යකට දායක වුණ එක තමයි මේ ලෝකෙට බිහි වෙන මං අර කියපු දරෙෙන් බැඳිලා විවාහපත් වෙලා ආදරය හදා බිහි කරන්නන්න දරුවා තමන්ගේ කර්ම ශක්තිය මත ක්‍රම කීපයකං නිය නිසිආකාරයෙන් අ මාසහතලිය සම්පූර්ණ වෙලා එලියටෙන්නේ නැහැ. එක්තරා විදිහකට මාවගේ පෝෂණය ප්‍රශ්නයක් නිසා අඩු දරු උපතක් සිද වෙනවා. එහෙමත් නැතිනම් මවගේ යම් සංකූල්තාවයක් මත මේ දරුවාව බිහි කරන්නට සිදුවෙනවා. මේ කොයිවිදිහෙන් අඩුබර දරුවෙක් හෝ අඩු මාසිෙන් බිහිවිච්ච දරුවෙක්ව රැකබලාගැනීම ඉතාමත් විශාල කාර්භාරයක්, නිරෝගී දරුවෙක් බවට පත් කර අර දෙමවපියන්ට දීලා ගෙදර යවනකං. ඉතිං මෙතෙදී මේ සිද්ධියට මූනදීපු දෙමවුපියන් නැහැදැයින් ඉතාමත්, සංවේදී තත්ත්වයට පත්වෙනවා මොකද නව ඔවුන් නිවෙල දැකලා නැහැ නොමේරුල් අදරුව එකකයක්. මම මට ඒ අවස්ථාවට මූුණ දෙන්න සිද්ධවෙච්ච කාන්තාවක් මවක් වශයෙන්. මම අද දැම් මං කතා කරන්න ගිය ටික මං වෙනස් කරා. මම කතා කරනවා මගේ කතාව. මගේ කතාව මේ ලංකාවේ එළිය ඉන්න. දරුවෙක් නැතිවෙච්ච, සියලුම අම්මල මෞව්වරුන් වෙනුවෙන් මං කතා කරන්නේ. මොකද මගේ පලවෙනි දරවා මගේ සංකූල්තාවයක් මත එළියට ගන්නව මාස හයිෙන්. කාසල් රෝහලේ. ඒ දර කාසල් රෝහලේ මහිතන අඩුපාඩුතියෙන් නැතිේ කාලේ. යවර්ද පොහස්පිටල එක මාරුරලා දරවා නැවෙනවා දවස් සියකයි දරුවවා ජීවත් වෙන්නේ. ඉතිං මෙවැනි සිද්ධියකට මූුණදීපු කිසිම මවක් මේ සිද්ධ ඇය මිය යනස්තුරූ ඇයගේ ජීවිතයෙන් ඒක නැතිවෙන්නේ නැහැ. ඉති මමාද සජිත් අපේ නාහිකතුමා මේ කරපු සත්කාරය මට හුඟක් ෆීල් වෙනවා හුඟක් දැනෙනවා. ඇත්තටම මම ඒ උත්ස අවස්ථාවේ මට කීප විටක් මට ඇඩුනා. ොද ඒක හරි දරාගන්න අමාරු දෙයක්. ඉතින් මේක අහන මගේ වගේ තත්වයට පත්ච්ච මෑනිවරුන් වෙනුවෙන් මෞවරනුුවෙන් මංකතා කරන ඇයගේ මේ ප්‍රශ්නයට තමයි අදාපේ නායකතුමා උත්තරයක් දුන්නේ. මොකද එදා මගේ දරුවවා බිහිවෙන වෙලාවෙ තිබුණානං ය පහසුකං කාසල් රෝහලේ මහිතන මගේ දරුව අදට ජීවත් වෙනවා. එහෙම නොවිච්ච අම්මල අදටත් අඩනව ඇති. ගක් කඩනව ඇති ඉතිං ඒ අම්මලා මංහිතන්නේ අද මේ කාර්ය දැකලා. රූපහිනය දැකලා මට ඇතිවෙේච්ච හැඟීමේ අම්මලට ඇතිවෙයි. ඒ වගේම ඉස්සරහා අනාගතයට එවැනි දරුවන් බිහි වනත් ඒ දරුවන් ලක්ෂ ගණනින්. ඔවුන් නිරෝගි දරුවන් බවට පත්කිරීමේ ඒ උතුම් පුුණ්්‍යකර්මය තමයි අද සජිත් ප්‍රේමදා ස අපේ නායකතුමා කස රොහලේදික්කරේ එම නිසා මංහිතනය එතුමා කරේ ලොකු පුුණ්්‍ය කර්මයක් එතුමා කරේ ලොකු පරිත්‍යාගයක් ඒ පරිත්‍යාගය කිසිම දවස මේ ඉතිහාසේ ඉදිරි අනාගතයේ දීවත් කිසි කෙනකුට විශේෂෙන් අපි වගේ තත්ත්යට පත්වච්ච මෑනිවරුන්ට අමතක කරන්න බැරි පරිත්‍යයාගයක් බවට ඒ කාන්තයි එම නිසා අද කා දිය තව කතා කරන්න හොඟක් දේවල් තිබුණත් වඩ හරි අමාරුවයි කතා කරන්න මොකද බොහොම අමාරුවෙන් ඉවස. දරාගෙන ඉන්නේ එක හරි සංවේදී එවැනි අම්මල වෙනුවෙන් මං කියන්නේ සජිත් පේම් දසනායකම ඇත්තරම මේ කරපු සත්කාරයට එතුමාට හුඟක් හුඟක් පින් සිද්ධ වෙන්න ඕනේ අහන්න ඕන හරි තියනවා ඇතුමාද උතුම් පක්තාවයක් කරත් ඒවාගේ මාර සක්වල වැඩසකාන පාසල්වට පස්රත දෙන වැඩසන දැඩි දෙෙස ජන්තර මුතුේමුණු ගිවචනය කර. ඉට පස්සේ ජනාතතිවර කැිට ේපරෙකුත් ගේනවා පාසරල දේශපානය කරන්න බැහැ කියෙන. දැන් අදත් තුම් තක්තාවයක් කරා මේ සකන අදාසමතා ප්‍රහල් වට දැන් ඕකනක් ඔයිස්සතේ ේතරන්නේ ඉදිරියට බෙට්ටික්ත් නිකන්දී දීගණන්න බැරිවෙයි මේ කනාට විලියු නිසාන. හෙමයි දැන් මහිධනන්නේ ඉතිහාසේ විපක්ෂයක් වශයෙන් ඉඳගෙන දැවැන්තම රාජකාරයක් සේවයක් කරන පක්ෂයක් තමයි සමගි ජනබලවේ ගිය. එතුමාටත් පුළුවන් නිහඩව පැත්තකට වෙලා න්න මොකද මැතිවරනවර්ෂයක් මැතිවරණය කරන්න තියෙනවා නමුත් ඒකාලයේ කැපකරමින් තමයි එතුමා සමාජසිවල් හුස්ම වැඩසටහන සක්වල වැඩසනාදීමේ වැඩසටහන් කරන්නේ. එතකොට මේක බලාගනින්න බැරි දරාගනින්න බැරි. අවට ඉන්න වෙනත් පක්ෂවල පිරිස මංහිතන්න යාර සමාජ සේවයක් කරන්නේ නැහැ. යාලා සමාජය හදනවා. එයාලගේ ජනමතයේ ජයග්‍රහණය කරවීම සඳහා. මේක පැති දෙකක්. ඔවුන්ගේ ව්‍යයාමය එකක්, අපේ ව්‍යයාමය එකක්. ඔවුන් කරන්නේ ඔවන්ගේ දේශපාලනය හැබැයි මෙතන සිද්ධ වෙන්නේ ඇතරම මහා විශාල වූ සමාජ සේවයක් සක්වල දුප්පත් දරුවන්ට, විශාලූ සේවයක් මේකින් සිද්ධ වෙනවා පාසැල්හතලිස් දෙලක්ෂයක් වෙච්ච දරුවන්ට පාසැල් එ දහදාස එකසේ විසිහායකට දරුවන් අතරින් දැනට කරගෙන නොේ වැටසන්න එතුමා පොරොන්දුව දීලා තියෙනවා ජනාධප තිවරණය පසු සියලම පාසැල් වලට මේ ස්මාට් පන්තිකාම්ර ලබා දෙනවා මේ අධි පොරන්දු දීල තියෙනවා විශේෂ කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී පොරොන්දු මාලාවක් තියෙනවා එතු මාධදිනේත් මතක් කරා. කාන්තාවන් වෙනුවෙන් අපේ නීති පොතෙත් විවස්ථාවත් සාධාරණ වගන්ති අපි අපේ යුක්තිය ඉටුවෙන වගන්ති නැහැ කියලා ඉදිමං බලාපොරොත්තු වෙන මං විශවාස කරනව එතුමා අපේ රජයක් ඇටේතුමාගේ නායිකත්යෙන් යටතේ. අපිට කාන්තාවන් වෙනෙන් විශාලූ වැඩ කොටසක් අපිට ඉෂ්්‍ර සිද්ධවෙයි ඒ විශවාසේ තියන.